Right. එතකොට අපි චයිනීස් ඉගෙන ගන්නකොට මුලින්ම දැනගන්න ඕනි මේ ලැංග්වේජ් එක මොන වගේ එකක්ද කියලා නේද? එතකොට චීන භාෂාවේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. අපි දැන් අපි දන්න ලැංග්වේජස් මොනවද? ඉංග්‍රීසි දන්නවා අපි, ලංකාවේ සිංහල තියෙනවා, ඊට පස්සේ අනිත් එක තමයි තමිල් තියෙනවා. ඒ තුනේ ගොඩාක් භාවිතා වෙන්නේ. එතකොට අපි චයිනීස් ඉගෙන ගන්නකොට මේ බලන්න ඕනි ඉස්සෙල්ලාම මේ චයිනීස් කියන ලැංග්වේජ් එකේ මොනවාද තියෙන විශේෂ ලක්ෂණ නේද? අපිට මේක ඉගෙන ගන්නකොට මොනව ගැනද අපි අවධානය දෙන්න ඕනි? ඒ ටික බලලා තමයි අපි ලැංග්වේජ් එකක් ඉස්සෙල්ලාම ඉගෙන ගන්න කලින් ඒ ටික අපි බලන්න ඕනි. ඒවට තමයි අවධානය දීලා ඊට පස්සේ ඉගෙන ගන්න ඕනි. සහ මේ අපි භාෂාවක් ඉගෙන ගන්නකොට ඒකට කැමැති වෙන්න ඕනේ. අපි ඉන්ට්‍රස්ට් එකක් තියෙන්න ඕනේ, උනන්දුව සහ කැපවීමක් තියෙන්න ඕනේ. ඉතින් ඔය හැමදේම තිබුණොත් ඉක්මනටම අල්ල ගන්න පුළුවන් රසවත් සහ ලේසි භාෂාවක් තමයි චයිනීස් ලැංග්වේජ් එක කියන්නේ. එතකොට දැන් මෙතන ටීචර් මේ ඔයගොල්ලන්ට පොඩි නිකන් ටොපික් එකක් වගේ දීලා තියෙනවා. මොකද්ද මේ කියලා තියෙන්නේ? වමන් ශ්වේ ශී හන් යු පා. එතකොට දැන් ටීචර් එකම කලෙකින් මේ කල කරලා තියෙන, ඔයාලට තේරුම් ගන්න ලේසි වෙන්න. එතකොට ඒකම මීනින්ස් තියෙන. මොකද්ද කියන්නේ? Let's learn Chinese. අපි චීන භාෂාව ඉගෙන ගනිමු. එතකොට දැන් මේ චයිනීස් වල එතකොට බලන්න දැන් මෙතන තියෙනවා අකුරු ටිකක් මොනවා හරි. අපිට ඒක නම් තේරෙන්නේ නැහැ, කියව ගන්නත් බැහැ. අපිට මේ ටික කියව ගන්න පුළුවන් තේරුම් නැතත්. නේද? එතකොට අන්න එතකොට ඔන්න දැන් පොඩි අයිඩියා එකක් ඔයගලන්ට එනවා. ඉතින් මෙහෙම කොටස් දෙකක් චයිනීස් වල තියෙනවා. එකක් තමයි චයිනීස්, මේක තමයි ඇත්තට මේ ෆස්ට් එකටම තියෙන අකුරු තමයි රූපාක්ෂර කියලා අපි අපිට කියන්නේ. ඒවා තමයි හරිම චයිනීස්, ඒවා තමයි රියල් චයිනීස්. ඒ කියන්නේ චයිනීස් රයිටින් කියලා ගත්තම අපි ඒවා තමයි ලියන්නේ. එතකොට ඊට පහලින් ඉංග්‍රීසි වලින් දීලා තියෙන පුතේ ඒක ප්‍රනවුන්ස් කරන්න ඒගොල්ලෝ දීලා තියෙන සිස්ටම් එකක්. එතකොට කොච්චර ලේසිද ඒගොල්ලෝ අපිට උදව් කරලා තියෙනවා මේක ප්‍රනවුන්ස් කරන්නේ මේ විදිහටයි කියලා ඔන්න දීලා තියෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් චයිනීස් කට්ටිය හැබැයි මේ දෙවෙනියට තියෙන ඒවා පාවිච්චි කරන්නේ. ඒගොල්ලන්ට ඉංග්‍රීසි ගොඩක් බැහැනේ. මේක හදලා තියෙන්නේ මේ අපි වගේ විදේශ භාෂා ඉගෙන ගන්න විදේශිකයන්ට චයිනීස් භාෂාව ඉගෙන ගන්න ලේසි වෙන්න තමයි මේ පහලින් තියෙන එක හදලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ භාෂාව ඉගෙන ගන්න හරි ලේසි. මම කියන්නම් මොකද ලේසි කියලා. ඇත්තටම චයිනීස් එකක් තමයි මේ අපි දැන් ඕනෙම ලැංග්වේජ් එකක් ඉගෙන ගන්නකොට අපි ඒ ලැංග්වේජ් එකේ තියෙනවනේ කල්චර් එකක්, සංස්කෘතියක් තියෙනවනේ. සංස්කෘතියත් එක්ක ඉගෙන ගත්තොත් අපිට ලැංග්වේජ් එක ඉක්මනට ග්‍රහණය කර ගන්න පුළුවන්. ඉතින් චයිනීස් ගත්තොත් එහෙම හොඳ ඉහළ සංස්කෘතියක් තියෙනවා, හොඳ රසවත් සංස්කෘතියක් තියෙනවා. ඒගොල්ලන්ගේ කෑම බීම, ඒගොල්ලන්ගේ මිත්‍යා කතා, ඊළඟට ඒගොල්ලන්ගේ උත්සව ගොඩාක් තියෙනවා. ඊළඟට විශාල රටක්, විවිධ එකිනෙකට වෙනස් වුණු ඒගොල්ලන්ගේ ට්‍රැඩිෂන්ස්, කස්ටම්ස් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් විශාල රටක්නේ, විහිදුණු මේ කල්චර් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ හැමදේම ඉගෙන ගන්න ගමන් මේ භාෂාව ඉගෙන තමයි අපි භාෂාවක් ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි අපිට චීන මිනිස්සු ගැන අවබෝධයක් එන්නේ. නැත්නම් අපි ලැංග්වේජ් එක විතරක් ඉගෙනගෙන වැඩක් නැහැ. අපි ඒගොල්ලන්ත් එක්ක සම්බන්ධක වෙන්න ඕනේනේ. ඒතර අපි දැනගන්න ඕනේ මේ මිනිස්සු හිතන්නේ කොහොමද, ඒගොල්ලන්ගේ මොන වගේ සිරිත් විරිද්ද තියෙන්නේ, අපිට සමානයිද, මොනවද ඒගොල්ලන්ගේ තියෙන ආගම් මොනවද. ඒ දේවලුත් අපි ස්ටඩි කරන ගමන් තමයි මේ භාෂාව ඉගෙන ගන්න ඕනේ. එතකොට ගොඩක් හොඳ කමියුනිකේටර් කෙනෙක් වෙන්න පුළුවන්. භාෂාවෙන් ලොකු ප්‍රයෝජන ඉස්සරහට ගන්න පුළුවන්. එතකොට අපි මේක සතුටින් තමයි කරන්න ඕනේ. මේකට අපි ආස වෙලා අපි සතුටින් කරන්න ඕනේ. එතකොට මේ නැත්තම් නිකන් අයියෝ අදත් ක්ලාස් තියනවා වගේ එහෙම ඉගෙන ගත්තොත් ඇත්තටම තේරුමක් නෑ අපිට. මේ කියන්නේ ලැංග්වේජ් එකක් අමාරුයි එහෙම කරන්න. ඒක නිසා අපි මේකේ තියෙන මොකද්ද අපිට රසවත් වෙන්නේ මොන පැත්තද, ඒ පැත්ත අල්ලගන්න. මේ භාෂාව එක එක දේවල් තියෙනවනේ. සමහර කට්ටියකට අකුරු ලියන එක ලස්සන ආස වෙන්න පුළුවන්, සමහර කට්ටියකට කතා කරන එක ආස වෙන්න. හැබැයි ගොඩක් මම කියන්නේ භාෂාවක් ඉගෙන ගන්නකොට අපි කතාව, කියන්නේ අපි ස්පෝකන් පැත්ත දියුණු කරගන්න ඕනේ. කියන්නේ භාෂාවක් පුළුවන් කියන්නේ අපි කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට හැම වෙලෙම ලිය ලිය ඉන්න බෑ. අපි තව කෙනෙක් එක්ක ලින්ක් වෙනකොට අපි කතා කරන්න ඕනේ. ඒක නිසා අපි ස්පෝකන් පැත්ත හොඳට දියුණු කරගන්න ඕනේ. ඒකට චයිනීස් වල ස්පෝකන් පැත්ත ටිකක් විශේෂයක් දක්වන අංගයක්. ඉතින් අපි ඒක අවධානයෙන් ඒකේ තියෙන විශේෂ ලක්ෂණ අඳුනගත්තා අපිට හොඳ මේ කමියුනිකේටර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ කතා කරන්න මේ පන්තිදී අපි කෙනෙක්ට කතා කරමු. දැන් ටීචර් ඇඩ් කරගෙන ඉන්නවා
teacher ke parana shishyo shishyavot meke innawa iting eka nisa ogolanta hondata convocations athi karaganna puluwam conversations athi karaganna puluwam ogolo ogolo athara e akkilage ayelagin udaw ganna puluwam eka nisa iting hondata me bhashawa praguna karanna puluwam eka nisa api aasabe me wede karamu etakota api aasabe igena gannoni Mimi Rasabad Basha. Pi asaving ganagan matikinama. Quile shwe she. Quile shwe she. Quile again is satutin shwe she can iganagan nava. To put a happy learning. Quile han yu. Quile again is satutin canicum. Han yu can it. China basha hina. A piece of three ganagani mummy. Rasabad Basha canicatamai. Teacher එතන දාලා තිනේවල කුවට ඔලුවට ගන්න එපා පොඩි අයිඩියා එකක් දෙන්න මේ ක්ලාස් එක අපි හරිම එන්ජොයි කරන ගමන් කරගෙන යමු ක්ලාස් එකක් විදිහට නෙමෙයි නැත්තර මේක අපි නිකන් අපි ක්ලබ් එකක් වගේ හිතාගෙන අපි ක්ලබ් එකක කරන්නේ කියන්නේ අපි සංසදයක් වගේ නිකන් අපි මේක කරමු අපේ තියෙන අයිඩියාස් කියලා ඊළඟට අපි මේ මේ එකිනෙකා අතර මේ කතා බහ ඇති කරගෙන conversations build up කරගෙන එහෙම මේක ප්‍රැක්ටිකල් පැත්තට අපි කරගෙන යමු එතකොට Make a boring menu, a bullet as a venom. Right. It took it then teacher Kiwa Chinese. Well, I mean, a pit of Mukadami Basha will lazy penny and the hay to the inoculate. Kakamai, Nenemi Pradhanamade. Basic Chinese grammar can a moolika china viakaranapad the Tigatina, Harima lazy Chinese grammar canica. Then අපිට සාමාන්‍යයෙන් ඕනෙම භාෂාවක ව්‍යාකරණ කියවුවම ඔළුවට හරි බරක් නෙවෙයි ව්‍යාකරණ කියන එක සිංහල වලත් එහෙමයි ඉංග්‍රීසි වලත් එහෙමයි අපි ග්‍රැමර් තමයි අපි ආස නැත්තේ මේ 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 අපි ස්කෝලේදී ව්‍යාකරණ පාඩමට තමයි ආස නැත්තේ හැබැයි චීන භාෂාවේ ව්‍යාකරණ හරිම ලේසි ඒක අමාරු නෑ හරි ලේසියයි එහෙම කියන්නේ ඒගොල්ලන් මොකද කියනවා නම් මේ චයිනීස් Language එක ගත්තාම අනිත් කොටස් එක කියන්නේ තව කොටස් තියෙනවනේ විවිධ කොටස්. එතකොට grammar කියන කොටස ගත්තාම ඒක තමයි අනිත් කොටස් එක ගත්තාම ඉතාමත් ලේසි කොටසක් විදිහට ගන්නවා. තව ලේසි කොටස් තියෙනවා. හැබැයි අනිත් භාෂාත් එක්ක බලනකොට දැන් ඒකේ අමාරු grammar නේ. Chinese වල grammar ලේසි. ඉතින් මොකද එහෙම ලේසි කියලා කියන්නේ? අපි බලමු මේගොල්ලන්ගේ sentence එක හැදලා තියෙන්නේ කොහොමද? වාක්‍ය රටාව කොහොමද හැදලා තියෙන්නේ ගමු. Then අපි සාමාන්‍යයෙන් කරන්නේ simple sentence structure නේ අපි සාමාන්‍ය ඉගෙන ගන්න උනේ සා මුලින්ම අපි කරන්නේ සරල වාක්‍ය රටා තමයි ඉගෙන ගන්නෙ. ඒතර කොහොමද සරල වාක්‍ය රටාව? හා ඒක හරිම ලේසි. කොහොමද ඇදලා තියෙන්නේ? SVO structure එකට තමයි හැදලා තියෙන්නේ. මොකද SVO structure එක කියලා කියන්නේ ඉංග්‍රීසි වල ඔයගොල්ලෝ චූටි කාලේ ඉඳලා ඉගෙන ගන්න structure එක. Subject, verb, object. හරිම ලේසි. කොහොමද ක්‍රියාව කරන්නේ කවුද යාව මුලට දානවා ඊට පස්සේ ක්‍රියාව දානවා ක්‍රියාවට භාජන වෙන එක අගට දානවා ඒ කියන්නේ I eat rice I go home මේ විදිහට තමයි චයිනීස් උත් යන්නේ එතකොට ඔයගලන්ට ලේසි ටීචර් මොන හරි අකුරු ටිකක් වචන ටිකක් දෙනා තේරුමත් එක්ක ඔයගලන්ට වාක්‍ය හදන්නත් පුළුවන් මොකද ඉංග්‍රීසි වගේනේ ඉංග්‍රීසි වාක්‍ය හදන විදිහට තමයි වෙන්නේ දැන් අපි සිංහලයකට වඩා මේක මෙතනදී චුට්ටක් වෙන සිංහල වල අපි කියන්නේ මම බත් Mama kami bat kirakama Chinese Velikiani. Kriapa de meditino. Mama kami bat. Mama yami gither. Himatama Chinese had any English for getting hurry lazy and his appetite. Baki hadagan, right? Eat a passapi balamo. Tawamona the make lazy bendati and a deval kela. An anid de tamai putti makey. Eka mukakari, eka vakya gatut, eka word deka. Can eka vachania? Gatut the hima? Eka. I baran again neck cake button. Then a pigam kriapa diak monahari sing her level kriapa diagamukad, Yanama kinika gatut, Yanama kianimukad, a pig katane di pavichaka nikane, the pi kataka nokota Yanama kino. Have a yoka lianda pulu and the pit a pit likitable the Yanama kira liano the ne. It took a likitable dek of aranagino. Mamma kiwot yami windoni, a pikiwot yamu windoni, ilangata tita anaga the bartamani with it. I am a cadinama, the Chinese will him a cadin in a head. Cad ake a cup of verdica got to take and ake a kriapa de got to him up it away kriapa de venaskar and bay ake. Atita kalite with it lianoni, may bartamana kalitima anaga the kalitima ilangata me singular plural kill a venaspin it nahe. A venaspin a berry hit the hate to a hate to a tamai.
මේගොල්ලන්ගේ තියෙන්නේ මේ මේ රූපාක්ෂර කියලා තියෙන. ඒ කියන්නේ චූටි චූටි ඉරි කෑලි ගොඩකින් තමයි හැදෙලා තියෙන්නේ. ඉතින් අපිට මේ ඉරි කෑලි මේක past tense කියලා ඉරි කෑලි වෙනස් කරන්න බෑ. ඒ ඒක රූපයක් වගේ. එතකොට අපිට ඒක වෙනස් කරන්න බෑ. ඒක ඉතින් හොඳයි නේද? ඒක අපිට තව තියෙන ඕන plus point එකක්. ඒ කියන්නේ අපිට verbs පහක් ඉගෙන ගත්තොත් ඒ verbs පහ අපිට past tense වල පාවිච්චි කරන්නත් පුළුවන්. ඊළඟට singular උනත් එහෙමයි, plural උනත් එහෙමයි, male female උනත් එහෙමයි. එතකොට ස්ත්‍රීලිංග පුරුෂලිංග කියලාවත්, ඒකවචන බහුවචන කියලාවත්, tenses විදිහටවත් මේවා වෙනස් වෙන්නේ නැහැ. වෙනස් කියන්නේ එතකොට දැන් උගලන්ට ලොකු ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට කොහොමද අපි මේ past tense, future tense කියන්නේ? එතකොට singular plural කොහොමද කියන්නේ කියලා. ඒවට පුතේ අපි කරන්නේ වෙනමම particles තියෙනවා, suffixes කියලා එක එක කොටස් තියෙනවා. ඒ වගේ එක එක කොටස් අර building blocks හදනවා වගේ අපි ඒකට එකතු කරන එක තමයි කරන්නේ. එතකොට එහෙම තමයි අපි මේක ඊළඟට අපිට පුළුවන් time words කියලා තියෙන්නේ. මම ඊයේ කියලා දාන්න පුළුවන්, මම හෙට කියලා දාන්න පුළුවන්. ඒ වගේ අපි චූටි චූටි කෑලි එකතු කරලා අපිට ඒකේ අදහස දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා හරි ලේසි අපි එක word එකක් ඉගෙන ගත්තොත් අපිට ඒක හැම ගොඩක් තැනකදී පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකත් තව එක වාසියක් අපිට මේ චයිනීස් වල ඉගෙන ගන්න තියෙන්නේ. චයිනීස් ඉගෙන ගන්නකොට තියෙන තව වාසිය දැන් හින්දි වගේ පුතේ ඉගෙන ගත්තොත් ඉගෙන ගන්නකොට හරි අමාරුයි. මොකද ඒකේ පණ නැති දේවල් වලටත් ස්ත්‍රීලිංග පුරුෂලිංග තියෙනවා කතා කරනකොට, ඒවත් හිතන්න ඕනේ. එහෙම චයිනීස් වල කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා ඔන්න තව ලේසි එකක් ආව අපිට මේ මේ අපි චූටි කාලේ දැන් පාඩම් කරනවනේ past participle කියලා වෙනම කටපාඩම් කරන ඕනේ. එහෙම කටපාඩම් කරන්න මේක නැහැ. ඔන්න තව වාසියක් තියෙනවා. ඊළඟට මොනවද බලමු? මේක තව දැන් මගේ පරණ ශිෂ්‍යය නම් මේක දන්නවා. මොනවාද measure words? Measure words කියන්නේ මොනවාද? Measure words කියන්නේ දැන් අපි සිංහල වලත් තියෙනවා මේක. මොනවාද අපි කියනවානේ පාන් ගෙඩිය. ඊළඟට මල් පොකුරක් කියනවා. යතුරු කැරැල්ල කියනවා. ඒ වගේ අපි එක එක ඒවා මනින්න පාවිච්චි කරනවා නේද දේවල්. එක එක objects වල අපි classify කරනවා. එතකොට අපි මේක මනින්නත් පාවිච්චි කරනවා. ඒ වගේ චයිනීස් වල පුතේ ඒගොල්ලෝ ගොඩාක් පාවිච්චි කරන මේ measure word කියන ඒවා. ඒ කියන්නේ තුනී දේවල් වලට එක විදිහේ වචනයක්, මිනිසුන්ට එක විදිහේ වචනයක්. ඒ කියන්නේ ඒගොල්ලන් දැන් මිනිසු දෙන්නෙක් කියලා කියන්නේ. ඊළඟට හිතන්න කුමල් පොකුරක් කියලා කියන්නේ. ඊට පස්සේ buildings ඒ වගේ ඒගොල්ලෝ ගොඩාක් measure words පාවිච්චි කරනවා හැම දෙයකටම වගේ වෙනස් ඒවා. දැන් අපිට අපේ එහෙම ලොකුවට නැහැ, දෙක තුනක් තමයි තියෙන්නේ. කණ්ණාඩි කුට්ටම කියනවා, ඒ වගේ ඊළඟට යතුරු කැරැල්ල, පාංගෙඩිය, මල් පොකුර, ඒ වගේ පොඩි පොඩක් තමයි තියෙන්නේ. හැබැයි චයිනීස් වල ගොඩාක් භාවිතා කරන මේ measure words කියන එක, කියන්නේ එක objects මනින්න පාවිච්චි කරන වචන. හැබැයි ගැටලුවක් නැහැ. මොකද ගැටලුවක් නැත්තේ එයාලගේ තියෙනවා common measure word එකක්. ඒ කියන්නේ ඕනි දෙයකට අපිට මේ පාවිච්චි කරන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නවා. කවුද? ග කියලා එක්කෙනෙක් ඉන්නවා. මේ මෙතන ටීචර් ලියලා තියෙන්නේ. මෙයාව අපිට දැන් මොනවා හරි මේ object එකක අපි දන්නේ නැහැ කියනකො measure word එක අපි දන්නේත් නැහැ. සමහරවිට ඉගෙනගෙන තියෙන මතක නැහැ. හැබැයි අපිට මෙයාව පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් ඉතින් ගැටලුවක් නැහැ. කියන්නේ දැන් පාන් පාන් කියලා කියන්නේ පාන් එකක් කියලා කියන්න ඕනේ. එතකොට දැන් පාන් ගෙඩියක් කියන්නේ ගෙඩිය එක මතක නැහැ කියනකෝ. එතකොට අපි මොකද කරන්නේ? මේ පාන් එකක්. ඊළඟට මල් පොකුරක් කියලා මතක නැත්නම් අපිට මේ ග කියන එක දාන්න පුළුවන්. මල් කියලා ග කියන එක දාන්න පුළුවන්. රයිට්? ඒ කියන්නේ මේ මේ ස්ට්‍රක්චර් එක මේට වඩා වෙනස්. ඒක මම කියලා දෙන්නම්. දැන් මම උදාහරණ කිව්වේ ඒ වගේ අපිට මතක නැත්නම් මෙයාව පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා උන තව කොකටත් අයිලයි කියලා එකක් දීලා තියෙනවා. ඒක නිසා ගැටලුවක් නෑ අපිට මෙයාව පාවිච්චි කරන්න පුළුවන්. හරි. එහෙනම් එතන ගැටලුවක් නැහෙනේ. එහෙනම් දැන් ඒ ප්‍රශ්නේත් හරි. ඊළඟට අපි ගත්තොත් එහෙම මේක තමයි විශේෂම දේ චීන භාෂාව කියලා අපිට ඔළුවට එනකොටම මේක තමයි තියෙන විශේෂම ලක්ෂණේ. මොකක්ද චීන භාෂාව කියලා කියන්නේ? මේ මෙතන ටීචර් ලියලා තියෙන ටෝනල් ලැන්ග්වේජ්. ටෝනල් ලැන්ග්වේජ් එකක් කියලා කියන්නේ අපි අපේ චීන භාෂාවේ තියෙන වචන කතා කරනකොට අපේ හඬ පාලනය කරලා තමයි අපි කතා කරන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතන්නකෝ ඔයගොල්ලෝ අලුතින්ම මියුසික් ක්ලාස් එකකට ගියා කියලා. මියුසික් ක්ලාස් එකකට ගිහිල්ලා ඔයගොල්ලෝ මියුසික් ඉගෙන ගන්නකොට, ඔයගොල්ලෝ සිද්දු කියනකොට ඒ දීලා තියෙන තනුවටනේ අපි ගායනා කරන්න ඕනි. රාගයක් වුණත් ඒගොල්ලෝ දීලා තියෙන තනුවට තමයි අපි ගායනා කරන්න ඕනි. අපි අපේ තනුවට ගායනා කරලා බෑ නේද? ඒ වගේ තමයි චයිනීස් කට්ටියත් අපිට දීලා තියෙනවා. කියන්නේ චයිනීස් කතා කරන හැමෝටම ඒගොල්ලෝ දීලා තියෙන මේ තනු වගේ මොන හරි පිච් එකක් දීලා තිනවා වචන කතා කරන්න.
හරිද? එතකොට මේ පිච් එකට තමයි අපි කතා කරන්න උනේ. ඒක තමයි ප්‍රධානම ලක්ෂණේ මේ භාෂාවේ තියෙන. මොකද කියනවා නම් අපිට ඔහොම එකක් නැහැ. හැබැයි අපේ ටෝන්ස් තියෙනවා. අපේ ලැන්ග්වේජ් එකේ ටෝන්ස් තියෙනවා. අපි මොකද කරන්නේ? අපි ඒවට අවධානය දෙමින් නෙමෙයි කතා කරන්නේ. අපි සාමාන්‍යයෙන් එහෙම කතා කරන්නේ නැහැ නේ ටෝන් එකක්. අපි එහෙම හඬ පාලනයකින් කතා කරන්නේ නැහැ නේ අපේ භාෂාව. හැබැයි චීන භාෂාවේ ඒගොල්ලෝ ඒ හඬ උස් පහත් කරමින් තමයි කතා කරන්නේ. හඬ කියන්නේ ඇත්තටම මේ වොයි, මේ කියන්නේ හයියෙන් කතා කරනවා, හිමින් කතා කරනවා කියන එක නෙමෙයි. හඬේ තීව්‍රතාවය, කියන්නේ ඉහළ පහළ යන එක, පිච් එක එන්නේ ඒක. ඒගොල්ලෝ ඉහළ පහළ යමින් තමයි ඒගොල්ලන් කතා කරන්නේ. මොකද කියනවා නම් එක ඒකෙන් තමයි මීනින් එකක් එන්නේ. ඒ කියන්නේ අපි කියන වචනෙට අපි මීනින් එකක් දෙන්නේ මෙන්න මේ ටෝන් එකෙන්. ඒක නිසා අනිවාර්යෙන්ම ටෝන්ස් කියන එක ඔළුවට හොඳටම දාගන්න ඕනේ චයිනීස් කතා කරද්දී. හොඳද? රයිට්. එතකොට ඔන්න දැන් මේක ඔළුවට අරගෙන අපි ඉස්සරහට යමු. මොකද්ද ටෝනල් ලැන්ග්වේජ් එකක්? අපි මොකට කියනවා තානමේ භාෂාවක් කියලා. ඊට වඩා මම හිතනවා ටෝනල් ලැන්ග්වේජ් කියන එක ඔයගලන්ට ඔළුවට ලේසි වෙයි කියලා ඒ වචනේ. රයිට්. එතකොට දැන් මේ ටෝන්ස් කියන එකේ පොඩි ගැටලුවක් ආවනේ. මොනවාද මේ, මොනවාද මේ, අපිට ටෝන්ස් නැද්ද? ඇත්තරම අපි ළඟත් ටෝන්ස් තියෙනවා. මොකක්ද ඒක විශේෂත්වය? අපි ටෝන්ස් වලට අවධානය දෙමින් නෙමෙයි කතා කරන්නේ. චීන භාෂාවේ අපි ඒකට අවධානය දෙන්න ඕනේ. එතකොට දැන් මොකද කරන්න ඕනේ? අපි ළඟ මෙතෙක් කල් තිබුණේ ඒ ටෝන්ස් අපි හඳුනාගෙන අපි ඒක ඇප්ලයි කරන්න ඕනේ චීන භාෂාවට. ඒක තමයි කරන්න ඕනේ. අපි දැන් අඳුනගමුකෝ මොනවද මේ අපි ළඟ තිබුණ ටෝන්ස් කියලා. රයිට්. රයිට්. එතකොට චීන භාෂාවේ පුතේ ප්‍රධාන වශයෙන් ටෝන්ස් තියෙනවා හතරක්. يعني ප්‍රධාන ටෝන්ස් හතරක් තියෙනවා. ඒ කියන්නේ අපි හඬ උස් පහත් කරන්න ඕනේ පිච් හතරක් කියලා හිතන්නකෝ. හතරක් තියලා තියෙනවා. එතකොට පළවෙනි ටෝන් එක අපි බලමු ඒගොල්ලන්ට කොහොමද අපි කියන්නේ කියලා. ඒගොල්ලන්ට කියන නම්. හරි. පළවෙනි එකට කියනවා ෆ්ලැට් පිච්. ෆ්ලැට් කිව්වම අපි දන්නවනේ සමතලා කියන එකනේ අපි ෆ්ලැට් කියන්නේ. වෙනස් වෙන්නේ නැහැ ෆ්ලැට්. රයිට්. එතකොට ඒක නිසා අපි එයාව අඳුනගන්න දැන් මට උද්‍යංගන කියනවා වගේ ඔයගලන්ට නමක් දීලා තියෙනවා වගේ ඔයගලන් අඳුනගන්න මෙයාව අඳුනගන්න සිම්බල් එකක් දීලා තියෙනවා. මේ තමයි ඒ සිම්බල් එක. මොකක්ද? ෆ්ලැට් ලයින් එකක් දීලා තියෙනවා. වෙනස් වෙන්නේ නැති ෆ්ලැට් ලයින් එකක් දීලා තියෙනවා. ෆස්ට් ස්ටෝන් එක අඳුරගන්න. ඒතර මතක තියාගන්න ෆස්ට් ස්ටෝන් කිව්වොත් ෆ්ලැට් ලයින් එකක් තමයි තියෙන්නේ. රයිට්. ඊළඟට බලන්න සෙකන්ඩ් ටෝන්. සෙකන්ඩ් ටෝන් එක මොන වගේද? ඒක රයිසිං පිච්. මොකද රයිසිං කියන්නේ හඬ ක්‍රමයෙන් ඉහළට යනවා කියන එක. දැන් පළවෙනි කීදී හඬ නොවෙනස්ව තියෙනවා, දෙවෙනි කීදී හඬ ක්‍රමයෙන් ඉහළට යනවා. එතකොට අපි එයාට ක්‍රමයෙන් ඉහළට යන ලයින් එකක් තමයි එයාගේ සිම්බල් එක. මේ බලන්න රයිසිං ලයින් එකක් තමයි එයා වඳුන ගන්න අපි දීලා තියෙන්නේ මේ මේ සිම්බල් එක. කියන්නේ අකුරු වලට උඩින් අපි ඒ සිම්බල් එක දෙනවා. ඊට පස්සේ ඒ තමයි සෙකන්ඩ් ටෝන් එක. ක්‍රමයෙන් නිහලට යනවා හඬ. ඊට පස්සේ තර්ඩ් ටෝන් එක බලන්න මොන වගේද කියලා. තර්ඩ් ටෝන් එක ෆෝලිං රයිසිං. ෆෝලිං රයිසිං කියන්නේ හඬ පහළට ගිහිල්ලා ඉහළට යන්නේ. ආ එතකොට මොන වගේද වෙන්න ඕනේ? V shape එකනේ. හරි. එහෙනම් V shape එකේ සිම්බල් එකක් දීලා තියෙනවා තර්ඩ් ටෝන් එක අඳුන ගන්න. පහළට ගිහින් ඉහළට එනවා. රයිට්. එතකොට අපේ කියන්නේ ක්‍රමයෙන් පිච් එක අඩු වෙලා වැඩි වෙන්න ඕනේ කියන එක තමයි කියන්නේ. ඊළඟට ෆෝත් ටෝන් එක. ෆෝත් ටෝන් එක මොන වගේද? ෆෝත් ටෝන් එකට අපි කියනවා ෆෝලින් පිච් කියලා. ඒ කියන්නේ මේ මෙයාගේ ඔපොසිට් වගේ. මේ බලන්න මෙයාට දීලා තියෙන රයිසිං ලයින් එක මෙයාට දීලා තියෙන්නේ ෆෝලින්. ඒ කියන්නේ ක්‍රමයෙන් හඬ පහළට එන්න ඕනේ. මේ මේ සෙකන්ඩ් එකේ ඉහළට යනන්නේ ෆෝත් එකේ පහළට ක්‍රමයෙන් එන එක නිසා අපි පහළට යන ලයින් එකක් යාට දීලා තියෙනවා සිම්බල් එකක් විදියට ෆෝලින් ලයින් එකක් දීලා තියෙනවා. දැන් මේ හතර දෙනා තමයි ලොකු හතර දෙනා. මීට අමතරව තව එක්කෙනෙක් ඉන්නවා. එයාට අපි කියනවා නියුට්‍රල් ටෝන් කියලා. නියුට්‍රල් කියන්නේ මොකක්ද? කිසිම සම්බන්ධයක් නැහැ නේද නියුට්‍රල් කියනකොට. හරි. ධනත් නැහැ, ඍණත් නැහැ. හරියෙම සාමකාමී වෙන්නේ. ඒ වගේ තමයි මේ නියුට්‍රල් ටෝන්. ඒ කියන්නේ එයාට කිසිම පිච් එකක් නැහැ. කිසිම ටෝන් එකක් නැහැ. රයිට්. ටෝන් එකක් නැති වචන. ඒ කියන්නේ දැන් මේ සිංහල වල වගේ, ඉංග්‍රීසි වල වගේ අපි කතා කරන භාෂාව වලට අපි ටෝන් දාන්නේ නැතුව කියනවා වගේ මේ මේවට ටෝන්ස් නැහැ. ටෝන්ස් නේ කියන්නේ අපි චයිනීස් වලදියා වැඩි ගණන් ගන්නේ නැහැ. ඇයි අපි චයිනීස් කියන්නේ ටෝන ලැන්ග්වේජ් එකක් නෙවෙයි. ටෝන්ස් නැති අයව අපි ගණන් ගන්නේ නැහැ. ඒක නිසා අපි යට සිම්බල් එකක් දෙන්න ඕනිද? නැහැ නේ. ඉතින් සිම්බල් එකක් දෙන්න ටෝන් එකක් තියෙන්න ඕනිනේ. ඒක නිසා ඔන්නේ යට සිම්බල් එක්කුත් නැහැ. ඒත් මොනවාම හරි වචනයක් ඔයගොල්ලෝ දැක්කොත් මේ කියන සිම්බල්ස් හතර නැතුව ඒ කියන්නේ ඒක නියුට්‍රල් ටෝන් වචනයක්.
එතකොට සාමාන්‍යයෙන් න්‍යූට්‍රල් ටෝන් වචන කියන්නේ මේ ඒවා චයිනීස් වලදී වැඩි අපි මේ 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 බර දීලා කතා කරන්නේ ඉක්මනට එක කතා කරලා ඉක්මනට කියන්නේ කෙටි කාලයක් තුල අපි ආව කතා කරලා ඉවර කරනවා රයිට් මේ මේ න්‍යූට්‍රල් ටෝන් කියන එකනාව රයිට් එතකොට න්‍යූට්‍රල් ටෝන් වචන සාමාන්‍යයෙන් බොහෝම අඩු ප්‍රමාණයක් තියෙන්නේ 90 ගාණක්ම තිබුණොත් එහෙම වචන ඒපා මේ tones තියෙන වචන තමයි. එතකොට 105ක් වගේ ප්‍රමාණයක් තමයි මේ neutral tone වචන තියෙන්නේ. කියන්නේ pitch නැති වචන තියෙන්නේ 105ක විතර ප්‍රමාණයක්. එතකොට අපි මෙන්න මේ හතර දෙනාව යාළු කරගන්න ඕනේ. ඒ හතර දෙනාව යාළු කරගත්තොත් තමයි අපිට හොඳ speaker කෙනෙක් වෙන්න පුළුවන් Chinese වල. Right? අපි බලමු මේ හතර දෙනා කවුද කියලා. ඒ කියන්නේ හතර දෙනා කොහොමද pronounce කරන්නේ කියලා බලමු. Right. එතකොට මේ මොකක්ද? මේ තමයි අර හතර දෙනා දැන් ඔයගලන්ට පේනවද අර ටීචර් ඉස්සෙල්ලා කිව්ව සිම්බල්ස් ටික දැන් මේ chart එකේ තියෙනවා කියලා තියෙනව නේද? එතකොට මේ තමයි දැන් අපේ voice එක කොටස් පහකට බෙදලා තියෙන්නේ මේ දැන් ටීචර්. ඒ කොටස් පහ අතරේ මේගොල්ලෝ ගමන් කරන විදිහ තමයි මේ තියෙන්නේ. එතකොට පහ කියන්නේ higher pitch එක. එක තමයි lower pitch එක. ඒ කියන්නේ අඩුම pitch එක තමයි එක. පහ තමයි ඔයාලට තියෙන වැඩිම pitch එක. Right? එතකොට ඒ අතර මේ මේ අපේ හඬ යන විදිහ තමයි මේ තියෙන. අපි ඒ අනුව මේ මේ හදලා තියෙනවා chart එකක්. අපිට ඒ අනුව අපේ හඬ යවන්න ඕනේ කියලා. දැන් teacher චුට්ටක් මේක ගැන පොඩ්ඩක් වැඩිපුර අපි කතා කරන්න ඕනේ tones ගැන. එතකොට මේක අපි හරියට study කරොත් එහෙම අපි හරියට අපේ හඬ මේ විදිහට තමයි යවන්න ඕනේ කියලා දැනගත්තොත් එහෙම අපි tones එක යාළුණා වෙනවා. එතකොට ටෝන්ස් අපි ළඟ තියෙන දේනේ තියෙන දේ තමයි ඇප්ලයි කරන්න ඕනේ මෙතෙන්ට. ඉතින් එහෙම වෙලා අපි ටෝන්ස් එක යාළුනත් එහෙම ඇත්තටම මේ චීන භාෂාව හරිම ලේසි වෙනවා. Chinese language is very easy කියලා. එතකොට ඔයගොල්ලෝ අනිත් ඈත් එක කියයි. ඊළඟට අපි බලමු කොහොමද මේ ටෝන්ස් ටික කියන්නේ කියලා. මොකද දැන් මගදි මේක ඉවර වෙයි. අපේ මේ Zoom එක ඉවර වෙයි. ඒක නිසා අපි ටෝන්ස් වලට අලුත් ලෙසන් එකකින් අලුත් link එකක් මම දාන්නම්. ඒකට log වෙන්න. හරිද? අපි ඒකේ බලමු කොහොමද මේ tones යන්නේ කියලා. අපි පරණ මේ students ලා ඉන්න නිසා අපි ඒගොල්ලන්වත් එකතු කරගෙන කරමු. Right? හා